ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමන්ගේ 300 වෙනි ටෙස්ට් තරගයේ සෙල්ලම් කරන්නේ ඉන්දියා කණ්ඩායම එක්ක මොහාලිවල. මොහාලි ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකට ශ්‍රී ලංකාව එන්නේ වේග පන්දු යවන්න 3 දිනක් එක්ක කියලා තමයි ආරංචි වෙන්නේ. ප්‍රතිකරුව විදිහට දිමුත් ලහිරු දෙන්න ඉනිම ආරම්භ කරනවා කියලා ආරංචි. අංක 3 ස්ථානයේ පැතුම් නිශ්ශංකටත් අංක 4 චරිත් අසලංකටත් ලැබෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇන්ජලෝ මැතිව්ස්, දනංජිද සිල්වා එක්ක නිරෝෂන් දික්වැල්ල ප්‍රතිකරුව විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරනවා කියලා තමයි දිමුත් මාධ්‍ය හමුවේ ඉඟි කළේ. සුරංග ලක්මාල් ප්‍රධාන වේග පන්දු යවන්න විදිහටත් ලහිරු කුමාර එක්ක විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්න විදිහට සෙල්ලම් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්න විදිහට ලසිත් ඇඹුල්දෙනිය ගොඩක් කලාවට සෙල්ලම් කරයි. කොහොම වුණත් මොහාලි ක්‍රීඩාංගණයේ දඟපන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දෙන ක්‍රීඩාංගණයක් කියලා තමයි අතීතය සාක්ෂි දරන්නේ. අපිට ප්‍රධාන දඟපන්දු යවන්න විදිහට ලසිත් ඇඹුල්දෙනිය ප්‍රවීන් ජයවික්‍රම විතරක් සංචිතයේ ඉන්න නිසා තනතිල්ල දඟපන්දු යවන්නන්ට හිතකර වුණත් අපිට යන්න විකල්ප නැහැ. රමේෂ් මෙන්දිස් ආබාධයකට ලක් වෙලා නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පිටදඟ පන්දු යවන්නෙකුගේ අඩුව නම් ලොකුවට දැනේ. දනංජි සිල්වා, චරිත් අසලංක දෙන්න පිටදඟ පන්දු යවන්න විදිහට යොදා ගන්න පුළුවන් වුණත් ඉන්දියාවේ ඉන්න දඟ පන්දු යවන්න බැලුවම බාග පන්දු යවන්න එක්ක අපිට සාර්ථක වෙන්න පුළුවන්ද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. මොහාලි ක්‍රීඩාංගණයේ අවසන් වතාවට ටෙස්ට් තරගයක් තියෙන්නේ 2016 අවුරුද්දේ එංගලන්ත කණ්ඩායම එක්ක. ඒ තරගයේ ජයග්‍රහණය ලැබෙන්නේ ඉන්දියා කණ්ඩායමට ඒ කඩුලු 8කින්. තරගයේ වීරයා වෙන්නේ පිට්ටින් වගේම පන්දුවෙන් වැඩපෙන්නපු රවීන්ද්‍ර ජඩේජා. ඒ තරගයේ කඩුලු 12ක් බෙදාගන්නේ ජඩේජා, අස්වින් එක්ක ජයන්ත් යාදව්. ඉතින් ඉන්දියාවේ දා දඟ පන්දු යවන්නන් 3ක් එක්ක තරගයට ආපු එකින්ම ඒ තනතිල්ල ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රීඩාංගණයේ වැඩිම කඩුලුලාභියා විදිහට ඉන්නේ අනිල් කුම්බ්ලේ. දෙවෙනි වැඩිම කඩුලුලාභියා හර්බජාන් සින්. තුන්වෙනි වැඩිම කඩුලුලාභියා විදිහට ඉන්නේ රවීන්ද්‍ර ජඩේජා. ඉතින් මේ වාර්තා එක්ක බලද්දි මේ ක්‍රීඩාංගණයේ දඟ පන්දු යවන්නන්ට හිතකර ක්‍රීඩාංගණයක් කියන දේ පැහැදිලියි. කොහොම වුණත් මේ වතාවේ තරමක තනකොළ තියෙන නිසා වේග පන්දු යවන්නන්ට හිතකර වෙයි කියන විශ්වාසයක තමයි අපි තරගයට එන්නේ. අපි බලමු අපේ තීරණය හරියයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මත් subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.